දැන් හිටපු DIG පාලිත සිරිවර්ධන හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා පාලිත සිරිවර්ධන එතුමා දෙනවා මේ ලංකාදීප පුවත්පතට බුදුපිළිම කැඩූ නායකයන් දෙදෙනා පොලිසියට ගෙනත් දෙන බවට අසාත්සාලි පොරොන්දු වුණා. මේ බුදුපිළිම කඩපු ඒ නායකයෝ දෙන්නව, ඒ අන්තවාදී නායකයෝ දෙන්නව අසාත්සාලි කියන හිටපු ආණ්ඩුකාරවරයා පොරොන්දු වෙනවා ගෙනත් දෙනවා. දැන් බලන්න මේ මාස දෙක ඇතුළත මේ අර නාට්‍යයක නළුවෙක් වගේ අසාත්සාලි හැසිරෙච්ච විදිය මේ මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා. මේක මහා මිලේච්ඡ ක්‍රියාවක්. මේ අයව අපි අඳුරන්නේ නැහැ, අපි සහරාන්ලව දන්නේ නැහැ, අපි මේවට උදව් උපකාර කරලා නැහැ මේවා කිව්වේ. දැන් අපි කියනවා මේ රජයට කියන කිසි දෙයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නමුත් මේක ඉතාම මේ 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 සිදුවීම් මාලාවට DIG පාලිත සිරිවර්ධන හිටපු DIG ගේ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ මේ ප්‍රකාශය ඇති මේ සිදුවීමට කවුද වග කියන්න ඕන කියන මේ තේරීම් කාරක සභා මේවා බොරු. මෙන්න මෙතනින් පටන් ගන්න පුළුවන්. දැන් එතුමා කියන බොහොම පැහැදිලිව, එතුමා හිටපු හොඳ නිලධාරියෙක්, පොලිස් නිලධාරියෙක්. එතුමා කියනවා මම ලෑස්ති තේරීම් කාරක සභා අඬ ගහලත් නැහැ පාලිත සිරිවර්ධන DIG ට. මම ලෑස්ති තේරීම් කාරක සභාවට ගිහිල්ලා පිළිතුරු දෙන්න. මේ බලන්න මේක කියන දේවල්. මෙතනදී කියනවා මුස්ලිම් අන්තවාදයේ රටපුරා වපුරමින් අන්‍ය ආගමික ප්‍රතිමා වෙනසීමට නායකත්වය ලබා දුන් මාවනල්ලේ මොහමඩ් ඉබ්‍රාහිම්, සාදික් අබ්දුල්ලා සහ මොහමඩ් ඉබ්‍රාහිම් අත්තරංගොඩ ගැනීමට සොයද්දී මවුලෝ කෙනෙක් කරා පොලිසියට බාර දෙන බව අසාත්සාලි මහතා දුරකථනයෙන් කතා කර පොරොන්දු. දැන් මේ අයව පොලිසියට බාර දෙන්න කියලා පොරොන්දු වෙන්නේ අසාත්සාලි. අසාත්සාලි පොරොන්දු වෙන්න කොහොමද ඒ ක්‍රියාවලිය වෙන්නේ? හිටපු පොලිස්පතිවරයා කියනවා, දැන් හිටපු පොලිස්පති ජයසුන්දර මහතා කියනවා සහකාර පොලිස් අධිකාරීවරයා, මේ සහකාර පොලිස් අධිකාරීවරයෙකුට ආලිත සිරිවර්ධනගේ යටිදු පොලිස් අධිකාරීවරයාට ASP ට කියනවා කතා කරලා. හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර කියනවා මේ විමර්ශන ප්‍රගතිය ගැන සහකාර පොලිස් අධිකාරීවරයාගෙන් විමසා තිබුණා. සහරාන් සහ සාදික් යන කියන නායකයන් තිදෙන අල්ලන්න ඉන්න ඔවුන් කෑගල්ලෙන් පැනලා ඉන්නේ. සහකාර පොලිස් අධිකාර පොලිස්පතිට පවසා තිබුණා. ඊට පස්සේ එතුමා කියනවා පොලිස් පොලිස්පතිවරයා කියනවා මේකට කෝල් එකක් ගන්න අසාත්සාලිට කියලා. පොලිස්පතිවරයා කියනවා අසාත්සාලිට කෝල් එකක් ගන්න කියලා. ඒතර පොලිස්පතිවරයා අසාත්සාලිට කෝල් එකක් ගන්න කියන්නේ මේ 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 අහවල් අය දෙන්න සම්බන්ධයෙන්. මේ සොයන අයට ASP ට කියයි. මොකද කරන්නේ? අරගත්තට පස්සේ මේ DIG කියනවා ASP ට ගන්න අසාත්සාලිට කෝල් එකක්. ස්පීකර් ෆෝන් දාලා ගන්නවා අසාත්සාලිට කෝල් එකක්. මොකද්ද කියන්නේ? පොලිස් අධිකාරීවරයා මේ රැස්වීමේදී අසාත්සාලි මහත්තයා සැකකරන දෙන්නා බාර කරන බවට ලබා දුන් පොරොන්දුව සාකච්ඡාවට ගත්තා. පොලිසිය සාකච්ඡාවට ගත්තා. පූජි ජයසුන්දර මහත්තයාගේ උපදේශ පරිදි අසාත්සාලි මහත්තයා දුරකථනයෙන් කතා කර සහකාර පොලිස් අධිකාරීවරයාට මම කිව්වා දැන් අසාත්සාලි මහත්තයාට හෑන්ඩ් ෆෝන් එකකින් ස්පීකර් දාලා මේ හැමෝටම ඇහෙන්න ගන්න කියලා. කවුද කියන්නේ? පාලිත සිරිවර්ධන. දැන් පාලිත සිරිවර්ධන ගන්න කියනකොට DIG ASP කෝල් එක ගන්නවා. කෝල් එක අර ගන්නකොට සහකාර පොලිස් අධිකාරීවරයා මා කිව්ව ආකාරයට අසාත්සාලි මහත්තයාට කතා කළා. ඒ අවස්ථාවේ ඔහු කිව්වා අයියෝ මවුලවරයා තවම දෙන්නව ගෙනත් බාර දුන්නේ නැතිද කියා. ඔහොම ෆෝන් එකේ ඉන්න මං දැම්මම මවුලවට කතා කරන්නම් කියා අසාත්සාලි මහත්තයා පවසා මවුලවරයාට කොන්ෆරන්ස් කෝල් එක දැම්මා. අසාත්සාලි මවුලවරයාගෙන් ඇහුවා ඇයි අර දෙන්නව පොලිසියට බාර නොකළේ? එතකොට මවුලවරයා අහනවා මේ පරීක්ෂණ අලුත්ම තොරතුරු මොනවද කියලා. ඒ තොරතුරු විස්තර සහකාර පොලිස් අධිකාරියට කියන්න බැරි නිසා DIG කියනවා වහම ෆෝන් එක කට් කරන්න කියලා. මවුලවරි අහනවා මේ බාර දෙනවා කියපු මේ චූදිතයෝ දෙන්න බාර දෙනවා කියලා අසස්සාලි පොරොන්දු වුණාම මවුලවරි අහනවා ASP කින් දැන්ට ප්‍රගතිය මොකද්ද කියලා. දැන්ට ප්‍රගතිය මොකද්ද? එතකොට අසස්සාලි ආණ්ඩුකාරවරේ දැන් මේ තියෙන සාක්ෂි මදිද? මේවා තමයි සාක්ෂි. මෙන්න නියම ත්‍රස්තවාදීන්, නියම IS කාරයන් අල්ලගන්න තියෙන එකම මාර්ගය. මේිට වැඩිය තව මොනවද සාක්ෂි දී?